සූදානමක් නැති වෙලාව එකපාරටම කැමරාව ඉදිරියේ ජීවිතෙත් එහෙමනේ සූදානමක් තිබ්බේ නැහැ. සමහර දේවල් වලට ඒ සූදානම නැතිකම විසින් අපිව සම්පූර්ණයෙන් මුඩු යටි කරලා තියෙන්නේ. ගොඩක් දේවල් වලට අපි සූදානම් වුණා නේ. ඉස්සරහට ගන්න වාහනේ මොකක්ද, ඉඩකඩම් කොහොමද වෙන්නේ, අපි විවාහ වෙනවද නැද්ද, අධ්‍යාපන කටයුතු කොහොමද කරන්නේ. අපි විතරක් නෙමෙයි ලොවක් මේ දේවල් වලට සූදානම් වෙද්දී ස්වභාව ධර්මයේ මේ හැම සූදානමක්ම වෙනස් කරලා දැම්මා. උඩු යටිකුරු කළා, ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම එහා මෙහා කළා. ඒ ස්වභාව ධර්මය කියන නීතියට හැම දෙනාම යටත් බව යලි යලිත් පසක් කර දුන්නා. ඉතින් එහෙම තත්වයක සබාදම් මාතාවගේම එක කොටසක් වෙන මිනිසා. අපිට ඒක මිනිසාගෙන් ව්‍යුක්තව ස්වභාව ධර්මය ගැන කතා කරන්න බෑනේ. ඉතින් මිනිසාට මේ මොහොතේ තියෙන ලොකු වගකීමක්, යුතුකමක්. ඒ යුතුකම වගකීම ඉටු කරන්න ඔබට මට මේ ස්වභාවදම් මාතාව ආරාධනය කරනවා. ඒ ආරාධනයට ඇහුම්කන් දුන්නොත් අපේ අපේ භාෂාවෙන් කියොත් නලින් අපි ගොඩ. එහෙම නැත්නම් අපි ලොවක් විදිහට, රටක් විදිහට, ජන කණ්ඩායමක් විදිහටම අගාධයට යන වෙසනේ අපිව වහ ගන්නවා. ඒ නිසා අපි අද උදෑසන ආරම්භයේ සිට උදෑසන 8ට අපේ අඟහරුවාදා නුගසවන ආරම්භයේ සිට මේ දක්වාම මේ කොරෝනා වුවදුරෙන් බේරිලා මග අරගෙන රටක් විදියට කොහොමද ගොඩ යන්නේ කියන කාරණාවයි කතා කරමින් හිටියේ. ඉතින් අවසාන විශේෂාංගේ අපි මේ විශේෂාංගෙත් කතා කරන්නේ ඒ ගැනම තමයි. හැබැයි වෙනත් වෙනත් මුහුණුවර වලින් මේ ගැන කතා කරන්න හිතුව නිසා දැන් අපි සම්බන්ධ කරගන්නේ නලින්. අපි මතක් කර දෙමු වෛද්‍යවරුන් දෙදෙනෙකු බව. මගේ ළඟින්ම ඉන්නේ අධ්‍යක්ෂ නිරෝධායනය විශේෂඥ වෛද්‍ය SM ආනල් වෛද්‍යතුමා, අයබන් කියන ඔබතුමාට. ඒ වගේම විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙන් වෛද්‍යතුමා, අධ්‍යක්ෂ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අයබන් ඔබතුමාට. දැන් මේ කතාව කොතනින්ද පටන් ගන්න කියලා හිතනවා. දීර්ඝ කතාවකට මුල පුරන්න බලාපොරොත්තු පාරමී මේ දැන් ඔබ කල්ප කරන අපි අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස් උපතිමත කතා කළ මේ නිරෝධායනය කියන කාරණේ අපි වෛද්‍ය පාලතකෙම දැනගන්න කැමති. මිනිස්සු හරි බයයි මේ නිරෝධායනය කියන වචනේ. නෑ, අපි මෙහෙම කරමු නේද, මේ සම්බන්ධයෙන්ම කතා කර හැකි. මගේ තුගුරු නිකන් බැලන්ඩිලාගේ බයක් දැනෙනවා. අපි මීටරේ දුරින් ඉන්නේ, ඒ නිසා මගේ කාටවත් හානියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන. මේ නිරෝධායනයේ පිළිබඳව මේ විෂයම ප්‍රගුණ කරපු කෙනෙක් අපිත් එක්ක ඉන්න නිසා අපි එතුමාගෙන් ඒ කතාව අහමු. ඒ නිසා ඔබ කියපු ප්‍රශ්නේ එතුමාට යොමු කරමු. හරි, අපි එතුමාට අහමු. දැන් මට ඇත්තටම අහන්න ඕනේ වෛද්‍යතුමනි, දැන් මේක නියම් මේ කට්ටිය හිරේ දාන වැඩක් විදිහට හිතනවා කියන දේ. මේක නිරෝධායනය කිව්වට පස්සේ හරි අකමැති මේකට යන්න. ලියාපදිංචි වෙන්න කිව්වට පස්සේ මේකට යන්න කැමති. PHI මහත්ය කියන දේ පිළිගන්න කැමති නැහැ. ඇත්තටම නිරෝධායනයේ කියන්නේ බය වෙන්න ඕන කාරණ නැද්ද? මොකක්ද මේ නිරෝධායනය කියලා කියන්නේ එතකොට? ඔව්, අපි අර මුලදී ගත්තම ඇත්තට සමාජයේ තියෙන්නේ අර බැහැගත් මතයක් වෙලා තියෙන මේ නිරෝධායනය කියන්නේ අපි නිකන් හිරේ දානවා වගේ කියන එක. ඒකට එක හේතුවක් තමයි ඉතින් මේ අපි මේ අහලා ඇති කාලෙක මේ නිරෝධායනය කියන එක තිබුණේ නැහනේ. එතකොට මේක මේ අලුත් දෙයක් අපිට ඇවිල්ලා තියෙන්නේ මේ නිරෝධායනය කියන එක. ඒ වචනේ දැන් මේ නිරෝධායනය කියන එක අපි දැන් මීට මාස 3-4 ක ඉස්සෙල්ල කාගෙන් හරි ඇහුවොත් එහෙම කවුරුත් දන්නේ නැහැ. දැන් හැබැයි මේ නිරෝධායනය කියන එක අපි නිතරම භාවිතා කරන වචනයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මේකත් එක්ක එන මේ මහජනතාව අතර තියෙන බියට එක හේතුවක් තමයි අපි නිරෝධායනය කියලා හිතුවොත් එයාට කොහෙවත් යන්න බෑ. තැනකට දාලා හිර කරලා තියනවා වගේ මේ අදහසක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකේ ගත්තම අපි ඒකේ එක පැත්තකින් ගත්තොත් ඒකේ සත්‍යතාවයකුත් තියෙනවා. ඒ මොකද කියන්නේ, අපි හිරේ දාන්නේ නැහැ. නමුත් මේ නිරෝධායනයේදී අපි යම්කිසි පුද්ගලයෙක්ගේ සංචරණය, එහෙම නැත්නම් එයා එහෙට මෙහෙට ගමන් කරන තේවල් අපි සීමා කරනවා මේ නිරෝධායනය කියන කාර්යාවලියේදී. එතකොට එහිදී අපි නිරෝධායනය කියන එකෙන් අල්ටිමේට්ලි මේ බලාපොරොත්තු වෙන්නේ යම්කිසි පුද්ගලයෙක්ට මේ රෝගකාරක ඇතුල් වෙලා තිබුණොත් ඒ පුද්ගලයාගෙන් අනිත් අයට, සමාජයට මේ රෝගය යාම වැළැක්වීම සඳහායි. ඒකට හැබැයි තව දෙයක් තියෙනවා. ওই නිරෝධායනය කරනකොට අපි සලකන්නේ මේ පුද්ගලයා රෝගියෙක් විදියට නෙමෙයි. මේ ඔහු නිරෝගී පුද්ගලයෙක් විදියට තමයි සලකන්නේ. හැබැයි මෙම පුද්ගලයාට රෝගය ඇතිවීමට අනික් කෙනෙක්ට වඩා හැකියාව වැඩි. උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම කෙනෙක් විදේශ සංචාරයකින් පසුව රටට පැමිණෙනවා. එතකොට එම පුද්ගලයා අදාළ රටේදී මෙම රෝගකාරකයට නිරාවරණය වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම්
මේ ගුවන් යානයේදී නිරෝධය මේ නිරාවරණය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක්ට මේ රෝගය ඇති වෙන්න හැකියාව වැඩි. තව කට්ටියක් ඉන්නවා අපි නිරෝධායනට ලක් කරන මේ යම්කිසි රෝගියෙක් සමග කිට්ටු සහසම්බන්ධයෙන් සම්බන්ධතාවයක් තිබුණ කෙනෙක්ට මේක ඇති වෙන්න හැකියාව වැඩි. එතකොට අන්න ඒ වගේ විශේෂිතව ඒ කට්ටියව අපි කියනවා ඔබ මේ ඊළඟ දවස් 14 ඇතුළතදී මේ ඔබගේ ගමන් බිමන් සීමා කර යුතුයි. ඔබ නිවසට වෙලා සිටිය යුතුයි. අන්න ඒ තත්ත්වයක් අපි ඇති කරන. අන්න ඒකට තමයි අපි නිරෝධායනය කියලා කියන්නේ. එතකොට තව දෙයක් තියෙනවා. දැන් අපේ ගත්තොත් එහෙම නිරෝධායන ක්‍රියාවලියේදී අපි ඇහුවනේ දැන් විශේෂයෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන අපි හදලා තියෙනවා ලංකාවේ. එතකොට ඇයි අපි මේ කට්ටියක්ව නිරෝධායන මධ්‍යස්ථානය වලට යවන්නේ කට්ටියක්ව ගෙදර නිරෝධායනය කරන්න කියන එක. අපි ගත්තොත් එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුල් අවස්ථාවේදී මේ ලෝකයේ රෝගය පැතිරලා යනකොට අපි තීරණය කරා ඉතා වේගයෙන් සමාජය තුළ, ඒ කියන්නේ කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එක ගොඩාක් වැඩි රටවල් කීපයක් තිබුණා. එතකොට එම රටවල් වලින් පැමිණෙන අයට මෙම රෝගකාරය ඇතුල් වීමේ විශාල හැකියාවක් තිබුණා. එතකොට අන්න ඒ අයව තමයි අපි නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා ඔවුන්ව සති දෙක කාලයක් බොහොම කිට්ටුවෙන් ඔවුන්ව ආවේක්ෂණය කරා. අන්න ඒ වගේ අය තමයි නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරේ. ඉතින් මේ මම හිතනවා අපේ සාකච්ඡාව ඉදිරියට යනකොට අපි කතා කරමු ඊට පස්සේ කොහොමද මේ නිරෝධායන කාර්යාලයේ පිළිබඳව. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ අධ්‍යක්ෂතුමත් ඉන්නානේ. ඒ වෛද්‍යවරයාගෙන් මම අහන්න ආසයි මෙහෙම කාරණයක්. මේකේ උත්තරේ නම් දරුණු වෙන්න පුළුවන්. හැබැයි අහන්න කැමති බොහෝ දෙනෙක්ගේ දැන ගැනීම උදෙසා. දැන් අපිට කියනවා මේ සෞඛ්‍ය අංශ වලට වග කියන බලධාරීන් අපි නිතරම දැක්කා මේ ඉදිරි සති දෙක හරිම තීරණාත්මකයි. හරිම භයානකයි. හරිම තීරණාත්මකයි. ඔබ ඔබේ වගකීම ඉටු කරන්න ගෙදර මිඳන් කියලා. ඇයි මෙහෙම කියන්න හේතුව? මොකද්ද මේ ඉස්සරහ දවස්වලදී සිද්ධ විය හැක්කේ? උපාරම ඇත්තටම අපි ඉදිරි සති දෙක කියන වචනේ පාවිච්චි කරාට මම හරියටම එකඟ වෙන්නේ නැහැ. නමුත් අපි ඉදිරි කාලේ අපිට තීරණාත්මකයි. එතකොට මොකද අපි ඇත්තටම මේ වෙනකොට දැනට සාමාන්‍යයෙන් මේ රෝගීන් සාමාන්‍ය 120කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ මේට නිරාවරණය වුණු යම් කිසි ජන කණ්ඩායමක් ඉන්නවා ඇතුලේ, සමාජය ඇතුලේ. ඒක සමහරවිට 500ක් 600ක් වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒ තත්ත්වය නිසා මේ රෝගය සමාජයේ මතුවෙන්න ඉඩ කඩක් තියෙනවා මේ ඉදිරි දවස් කීපය තුළ මීට වැඩිය. නමුත් ඒක පැතිරීම වැළැක්වීම සඳහා අපි වැඩ කටයුතු රාශියක් සිද්ධ කරනවා. එකක් තමයි අපි දන්නවා දැනටමත් ඇදිරි නීති පැවැත්වීම නිසා අපිට මිනිස්සු යන්නේ තැනින් තැන යන්නේ නැති නිසා රෝගේ තව එක්කෙනෙකුට බෝවීමේ ඉඩකඩ හරිම අඩුයි. ඒ කියන්නේ අපි රෝග ලක්ෂණ නැති නමුත් රෝග ලක්ෂණ සමහර වෙලාවට අපි රෝග ලක්ෂණ තිබිලා කොවිඩ් කියලා හඳුනා ගන්න අය අපි රෝහල් වලට ඇතුළත් කරනවා. නමුත් යම් කිසි ප්‍රමාණයක සමාජයේ ඉන්න පුළුවන්. ඔවුන් දැනට ඉන්නේ ඇත්තටම ගෙවල් වලට සීමා වෙලා. ඒ නිසා මේ රෝගයේ පැතිරීම අවම කිරීම සඳහා ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා නමුත් මේ සමාජය තුළ මේ කණ්ඩායම ඉන්න නිසා, දැනට ගෙවල් වල ඉන්න නිසා මෙහි අවධානමක් තියෙනවා මේ තත්ත්වය වැඩිවීම සඳහා. මම ඔබතුමාගෙම තවත් ප්‍රශ්නයක් අහන්න කැමති වෛද්‍යපාලත. මේ ඒ තමයි දැන් ඔබතුමා කරන මේ රෝගය සහ රෝගී රෝග ලක්ෂණ පිළිබඳව දැන් අපිට දැන් මටත් කැස්ස අපි පාරමීටත් පුංචි කැස්සක් තියෙනවා. සමහර සම්ප්‍රතිශ්‍යාව ඇතින්න පුළුවන්. උණ හැදෙන්න පුළුවන්. එතකොට දැන් මේ COVID-19 රෝගී තත්ත්වයේම ලක්ෂණ මෙහා සමාන වෙන්න පුළුවන්. කොහොමද අපි වෙන් කර හඳුනගන්නේ? දැන්ට නිවෙස්වල ඉන්න අය මේ වෙලාවේ නිවෙස්ේ ගත කරන කට්ටිය පුංචි කැස්සක් ආපුවම මට කොරෝනා කියලා හිතන්න පුළුවන්. මට හචින් ගිහම මට දැන් කොරෝනා කියලා හිතන්න පුළුවන්. මේකත් චුට්ටක් අපි අවබෝධ කරගන්න ඕනේ. කොහොමද මේක වෙන් කර හඳුනාගෙන Tamanට ඒ ගැන යම් විදිහක මූලික පරීක්ෂණයක්වත් කරගන්න පුළුවන්ද?
ඔව් ඇත්තටම රෝග ලක්ෂණ කියලා ගත්තොත් අපි දන්නවා අපි කොවිඩ් 19 රෝගේ රෝග ලක්ෂණ හැටියට අපි දන්නවා උණ හැදෙනවා ටිකක් සමහරවිට තද උණක් වෙන්න පුළුවන් ඒ වගේම වියලි කැස්සක් වගේ එන්න පුළුවන් උගුරේ අපහසුතාවය එන්න පුළුවන් ඒ වගේම උගුර රිදෙන ගතියක් වගේ එන්න පුළුවන් හැබැයි මෙවැනි රෝග ලක්ෂණ සමහර වෙලාවට අපේ උණ කැස්ස හැඹිරිස්සාව සෙම් ප්‍රතිචාව ඇතිවන රෝග ලක්ෂණවලට බොහෝ සමානයි බොහෝ සමාන ඒ නිසා රෝග ලක්ෂණ වලින් පමණක් අපිට වෙන්කර අඳුර ගැනීමට හැකියාවක් නැහැ. නමුත් අපිට වෙනත් සාධකත් තියෙනවා මේ රෝග ලක්ෂණ Tamanට තියෙනකොට මේක මෙවැනි රෝගයක් වෙන්න පුළුවන්ද කියන හැඟීමක් තියාගන්න. උදාහරණයක් වශයෙන් අපි කලින් කිව්වා අපි සැක සහිත අය මේ අවස්ථාවේදී නිරෝධායනය කරනවා කියලා. ඒතකොට යම්කිසි කෙනෙකුට නිරෝධායනය කරපු පුද්ගලයෙකුට මෙවැනි රෝග ලක්ෂණ ඇති වුණොත් විශේෂයෙන්ම ඔහු ඒ සෞඛ්‍ය අංශවලට සමහරවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියතුමාට දැනුම් දීම ඉතාම වැදගත්. ඒතකොට එවැනි අය විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් විය යුතුයි. නමුත් අනිකුත් අය වුණත් Tamanට රෝග ලක්ෂණ තියෙනවා නම් මම හිතන්නේ මේ අවස්ථාවේදී හොඳම දේ තමයි Tamanගේ පවුලේ වෛද්‍යවරයා වෙන්න පුළුවන්. ළඟම රෝහල වෙන්න පුළුවන්. විශේෂයෙන් මම අපි කියන්නේ හැම වෙලේම රෝහලට ගිහිල්ලා පොඩි කැස්ස හැඹිරිස්සාවක් තිබුණොත් යන්න කියලා. නමුත් අඩුම ගානේ දුරකථනයෙන් හරි සම්බන්ධ වෙලා මේ රෝග ලක්ෂණ කියලා ඒ වෛද්‍ය උපදෙස් මොකද එක එක්කෙනාට තියෙන අනෙකුත් දේවල් වෙනස් නිසා හැම වෙලේම වෛද්‍යවරකින් උපදෙසක් ගන්න එක හොඳයි. ඒ වගේම අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තියෙනවා 1999 1 9 3 මේ නම්බරයටත් කතා කරලා ඇත්තරම වෛද්‍යවරුන් මේකට උපදෙස් ලබලා දෙන්නේ ඔවුන්ගෙනුත් විස්තර අහගන්න පුළුවන්. ඒ නිසා Tamanට සැකයක් තියෙනවා නම් හැම වෙලේම මේ සම්බන්ධව වෛද්‍ය උපදෙස් ගන්න හැකිනම් හැම වෙලෙම දුරකථනයේ මේ වෛද්‍ය උපදෙස් ගන්න එහෙමත් නැත්නම් ළඟම තියෙන රෝහලට යෑම තමයි අවශ්‍ය වෙන්නේ. එතෙන්දී වෛද්‍ය පරීක්ෂා කරලා ඒ ඉතුරු කටයුතු කරන්ඩ ඒ වෛද්‍යවරු රජයේ වෛද්‍යවරු බැඳලා ඉන්නවා. දැන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරපු ශ්‍රී ලාංකිකයන් විදේශිකයන් වෙන්න පුළුවන් මේව නිරෝධායනය කරන දවස් 14යි. එතකොට අපි ගෙදර ඉඳන් නිරෝධායනය වෙන්න කියලා යෝජනා කරන උදවියටත් මේ දවස් 14 කාල සීමාවමද වෛද්‍යතුමනි ලබා දෙන්නේ. මේ දවස් 14ක කාල සීමාවක් ඇයි අපි මෙච්චර මෙහෙම කියන්නේ? දවස් 10ක් ප්‍රමාණවත් නැහැ. දවස් 5ක් ප්‍රමාණවත් නැහැ. සතියක් ප්‍රමාණවත් නැහැ. නමුත් දවස් 14ක් අවම වශයෙන් දවස් 14ක කතාව තමයි අපි කියන්නේ. ඇයි එහෙම කියන්න හේතුව සහ නිරෝධායන මධ්‍යස්ථානවල මේ දින 14ේ කාලය කොහොමද ගෙවා දමන්නේ ඔවුන් කලමනාකරණය කරන්නේ කොහොමද මේට අදාළ මේ පාර්ශව ඔව් දැන් අපි නිරෝධායන මධ්‍යස්ථානවලට ගත්තොත් එහෙම කෙනෙක්ව යොමු කරොත් ඔවුන්වත් එම නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා තබන කාලයේදී තමුන්ට කැමති විදිහට එහෙට මෙහෙට යන්න බෑ. ඔවුන්ගේ සංචරණය සීමා කරලා තියෙනවා. ඔවුන් අනිත් අයත් එක්ක ගැටීම සීමා කරලා තියෙනවා. දැන් එතකොට මෙම කාලය තුල විශේෂයෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බලනවා. විශේෂයෙන්ම ඔවුන්ට උණ තියෙනවද කියන එක බලනවා. දවසට තුන් පාරක් උණ මැන්නලා බලනවා. එතකොට එතනදී මධ්‍යස්ථානයකදී ඇත්තටම තියෙන වාසිය තමයි මුල් අවස්ථාවේදීම කියමු යම්කිසි පුද්ගලයෙකුට කොරෝනා රෝගය වැළඳිලා තියෙනවා නම් ඔහුගේ රෝග ලක්ෂණ මතුවෙන මුල් අවස්ථාවේදීම හඳුනා ගන්න පුළුවන්. හඳුනාගෙන අදාළ පුද්ගලයාව රෝහල්ගත කිරීමට හැකියාවක් ලැබෙනවා සහ ප්‍රතිකාර මුල් අවස්ථාවේදීම අපිට පටන් ගන්න පුළුවන්. සහ ඊට අමතරව තමයි මෙම රෝගය අනිත් අයට මේ ව්‍යාප්ත වීම වැළක්වන්න පුළුවන් අපිට මුල් අවස්ථාවේදී. ඔබගේ ඊළඟ ප්‍රශ්නයට අපි ආවොත් එහෙම ඇයි මේ දින 14ක් කියලා කියන්නේ? ඒතකොට සාමාන්‍යයෙන් මේ කොරෝනා වෛරස් රෝගයේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අපි දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව දැකලා තියෙන දේවල් අනුව දින 14ක් තුළ මේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒතකොට සමහර වෙලාවට දින 10 11 12 ඒ වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අන්න ඒකයි අපි මේ දින 14ක කාලයක් තියලා තියෙන්නේ අදාළ පුද්ගලයාට රෝග ලක්ෂණ මතුවීමේ හැකියාව තියෙන කාලය. ඊළඟට ඔය දින 14කින් පස්සේ අපි නිරෝධායන මධ්‍යස්ථානවලින් අපි ඔවුන්ව සමාජයට යොමු කරනවා. ගෙදර යන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපි මේ නිවෙස්වලත් සින්නකොට මේ දින 14 කියන කාලය අපි බලන අර පදනමම තමයි. ඊළඟ දේ තමයි ඔය දින 14 ඉවර වුණාම
අපි අර මෙය නිරෝධායනට ලක් කරා කියලා අර සහතිකයක් දෙනවනේ. එතකොට මේ ඒ සහතිකයක් දුන්නම ඔබ සමහරයාට හිතන්න පුළුවන් මට මේ නිරෝධායනට ලක් කරා කියන සහතිකය ලබා දීලා තියෙනවා. එහෙනම් මට මේ රෝගය නැහැ. වැළඳෙන්නේ නැහැ. දැන් මට කැමති විදියට යන්න එහෙට මෙහෙට යන්න පුළුවන් නැහැ. එතනදී ඔබට ඒ සහතිකය ලබා දෙන්නේ අපි ඔබ මෙන්න මෙච්චර කාලයක් නිරෝධායනට ලක් වුණා. ඔබ ඒ નિયમિત කාලය තුල මේ පුද්ගලයා නිරෝධායනට ලක් වුණා. නමුත් ඊට පස්සේම කාලයෙන් පස්සේ අනිත් හැමෝම වගේ අපි අර ලබා දීලා තියෙන උපදෙස් මෙම රෝගය මේ වැළඳීමට හෝ පැතිරීමට ලබා දීලා තියෙන උපදෙස් ඒක වළක්වා ගැනීමට උදාහරණයක් විදියට අපි මීටරයක පරතරයක් ඇතුව සිටින්න ඕනේ. අපි සෙනඟ ගැවසෙන තැන් වලට යන්න හොඳ නැහැ. අපිට කැස්සක් හෙම්බිරිසාවක් ඒ වගේ අපිට තියෙනවා නම් අපි මේ මුඛාවරණයක් පැළඳින්න ඕනේ. අන්න ඒ වගේ දේවල් අපි අනිවාර්යෙන්ම කළ යුතුයි. ඒක මේ නිරෝධායන සහතිකය යනු ඔබට රෝගයෙන් වැළඳෙන්නේ නැහැ කියන සහතිකයක් නෙමෙයි. ඉතින් ඒ දේ අපි අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. ඔව්, ඒ නිසා මේ ඒ සහතික පත්‍රය දෙන්නේ ඔබට මේ මුකුත් අවසර පත්‍රයක් නෙමෙයි, සහතික පත්‍රයක්. ඒ ඔබ දින 14 ගත කළා කියන නිසා ඕන ඕන තැන් වල ඇවිදින්න එහෙම දෙයකට නෙවෙයි. ඔබ යම් කිසි සිස්ටම් එකක් ඇතුළේ ඔබ ඒක සපුරා ගත්තා කියන කාරණේ. දැන් වෛද්‍යපාලත මම තව දෙයකට ඔබතුමා එක්ක ඔබතුමා දැනගන්න යුතු කාරණා තමයි දැන් මේ ඉදිරි කාලය තුළ අපි විශේෂයෙන්ම යම් යම් හුරු පුරුදු ආය එකතු කරගන්න වෙනවා. දැන් අපි දන්නවා මේ විද්‍යාත්මක පරීක්ෂණ සිදු හරියට සිදු නොවුණත් සමහර උණු වතුර බොන්න කියන එක කියලා තියෙනවා, කොත්තමල්ලි වගේ දෙයක් බොන්න කියලා තියෙනවා, ඉඟුරු දාපු ප්ලේන් ටියක් බොන්න කියලා තියෙනවා. මෙන්න මේ වගේ දේවලුත් අපේ අය කරනවා. මෙන්න මේකේ විද්‍යාත්මක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක සමහර අය අපි දන්නවා විදේශ රටවලින් ආරංචි වෙනවා. මේ විෂබීජ නාශක බීපු කට්ටිය බීලා ජීවිතේ නැති කරගත්ත කට්ටිය පිළිබඳව වාර්තා වුණා පහුගිය කාලේ. මෙන්න මේ දේවල් පිළිබඳව තෝර බේර ගන්න එක ගැනත් පොඩි අපි දැනුවත් භාවයක් ඇති කරගන්න එක හොඳයි නේද? ඔව්, මම හිතන්නේ හොඳ ප්‍රශ්නය. මොකද අපි මේ සමාජයේ විශේෂම කට කතා වෙන්න පුළුවන්, අහල පහල අයගෙන් වෙන්න පුළුවන්, යාළුවෝ මිත්‍රයන්ගෙන් වෙන්න පුළුවන්, විවිධ අදහස් එනවා. සමහරලාට විවිධ ශේෂ්ත්‍රවල ඉන්න අයගෙන් වෙන්න පුළුවන්. නමුත් අපි මේ වගේ දෙයක්කට අපි සෞඛ්‍ය හුරු පුරුදු ගැන කතා කරද්දී අපි දන්න වෛද්‍ය විද්‍යාත්මක පදනමක් තියෙන ඒ වගේම කාලාන්තරයතර මේවා පරීක්ෂණ කරපු දේවල් වලට මං හිතන්නේ අපි පදනම අපි යොදා ගන්නවා නම් මං හිතන්නේ ඒක වඩාත් හොඳයි. උදාහරණයක් වශයෙන් අපි දන්නවා මේ රෝගයේ වළක්ව ගැනීමට තියෙන ඉතාම හොඳ ක්‍රමයක් තමයි නිරන්තරයෙන් සබන් දාලා අත හොද ගන්න එක. මොකද හේතුව යම් කිසි කෙනෙක්ගේ අතින් ඒ විස බීජත් මූණට ඇවිල්ලා තමන්ට බොවෙන එක වළක ගන්න පුළුවන්. ඒක අපි දන්න ඉතාම හොඳ ක්‍රමයක්. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒක නිරන්තරයෙන් කරන එක කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒකින් වඩා හොඳ ආරක්ෂණයක් හම්බෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දන්නවා අපි දැන් අපි කාරි අපි දන්නවා ඇඳුරි නීතිය ඉවර වෙලා සමහරවිට අපි එළියට යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි එක්රොක් වෙලා එක ළඟ ඉඳගෙන යම් කිසි වැඩ කටයුතු යෙදෙනව නම් සමහරවිට අපි බැංකුවට යනවා වෙන්න පුළුවන්, පාමසෙට යනවා වෙන්න පුළුවන්, කඩපොලට යන පුළුවන්. එතකොට මේ ඊටාම තදබද වෙලා ලං වෙලා ගියොත් මේ රෝගය තමන්ට වැළඳීමේ අවදානම යම් ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා වෙන කෙනෙක් ඔයාගේ මූණට හරි කැස්සොත් ඒ වගේ දෙයක් වුණොත්. එතකොට ඒක වළක්වා ගැනීම සඳහා පුළුවන් තරම් මීටරයක් වගේ දුරකින් ඉඳීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මම හිතන්නේ අපි කලිනුත් කතා කරා ඔබතුමා ඇහුවා අර ගෙදර කවුරු හරි කැස්සෙන් බිරිස්සාව තිබුණොත් මොනවද ගන්න ක්‍රියාමාර්ග කියන එක. ඇත්තම එතෙන්දී තව ඉතා වැදගත් දෙයක් තමයි දැන් මේ අවස්ථාවේදී රටේම ඇඳිරි නීතිය තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මිනිසුන්ට එළියට ගිහිල්ලා තවත් එක්කෙනෙක් හම්බෙන්න තියෙන ඉඩකඩ අඩුයි. නමුත් ගෙදරදී තව තමන්ගේ ගෙදර අයත් එක්ක අපි නිතරම ඉන්නවා. නමුත් තමන්ගේ ගෙදර ඉන්න කෙනෙකුට කැස්සෙන් බීසාව වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අතිශය වැදගත් ඒ පුද්ගලයා අනිත් අයගෙන් වෙන් වෙලා හැකිතාක් දුරට ඉන්න එක. සමහර වෙලාවට අපි දන්නවා ඒ තමන්ගේ තියෙන ඉඩ පහසුකම් අනුව අපාරු වෙන්න පුළුවන්. නමුත් හැම වෙලෙම වැදගත් එවැනි එක්කෙනෙක් අනිකුත් අයගෙන් විශේෂයෙන්ම වැඩිහිටියගෙන් ඇහත් වෙලා ඒ වගේම තමන්ගේ කන බොන එක
අනිකුත් දාන දේවල් ඒවා පොඩ්ඩක් වෙනින් වෙනම කරනවා නම් රෝගේ බෝවීමේ අවදානම අඩු කරගන්න පුළුවන් අනික් අයට. මේක කොවිඩ් වෙන්න පුළුවන් කොවිඩ් නොවෙන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ. එතකොට අපි ඊටම යදගත් ඒ කටයුතු කරගන්න එක. ඔව් එහෙම නොවන තැන තමයි අර මාස 4ක බිලිඳෙක් ඇතුළු පවුලේ පිරිසක්ම මේ මේ ආසාදනයට පත්තුණු රෝගීන් බවට හැරුණේ. ඒ නිසා ඔබට සමාජය පිළිබඳ වගකීමක් තියෙනවා, රටගෙන වගකීමක් තියෙනවා, වගේම ඔබේ කුටුම්බය, ඔබේ පවුල පිළිබඳ වගකීමක් තියෙනවා. මේ නිරෝධායනය වෙන්න අකමැතියි කියලා මගහැරලා කට්ටි පැනලා හිටපු ගොඩක් අය අවසානයේ මේ කට්ටි පැනලා මේ මේ හොර පාරෙන් ගියේ ගෙදරට. අන්තිමට ඔබ මන් දන්නේ මොකද්ද ඒ ආරක්ෂාව ඔබ හිතුවේ මොකද්ද කියලා මට නම් ඇත්තටම මට හිතා ගන්න බෑ. මේ නිරෝධායනෙ නොවි ඉන්නට ඔබට තිබ්බ හේතු කුමක්ද කියලා. කොහොම වුණත් ඔබ අරන් යන්නේ, ඔබට රෝගේ තියෙනවා නම් අරන් යන්නේ ගෙදරට. ඔබ ඉතාම ආදරය කරන, ඔබ ළඟින් මැසුරු කරන, ඔබේ ජීවිතය බෙදා ගන්න පිරිසට තමයි මුලින්ම ඔබ මේක අරන් යන්නේ. ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕනේ කාලෙක අපි ඉන්නේ. ඉතින් මේ කාලේ ගොඩක් දේවල් අපිට අර හිතට එකතු කරලා දීලා තියෙනවා, හිතන්න දේවල් ගොඩාක් මතු කරලා දීලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ අපේ ජීවිතෙත් අපි හදාගමු. ඒ සඳහාත් අපිට ස්වභාව ධර්මය ආරාධනා කරනවා එන්න එන්න හැදෙන්න ටිකක් වෙනස් වෙන්න කියලා තමයි මේනම් පණිවුඩේ අපිට ලැබෙන්නේ. හරි, යලිත් හැරෙනවා අපි හානල් වෛද්‍යතුමාගේ පැත්තට. අදටම දැන් මේ වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක්ම ක්‍රියාත්මක වන නිසා මේ මධ්‍යස්ථාන කිහිපේම කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? කී දෙනෙක් විතර මේ මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වමින් පවතිනවද? කී දෙනෙක් පිටමං වෙලා ගිහිල්ලා තියෙනවද? ඔබට එහෙම දල අදහසක් තියෙනවද ඒ ගැන කතා කර? ඔව්, අපි දැන් විශේෂයෙන්ම අපි පටන් ගත්තේ ඔය නිරෝධායන මධ්‍යස්ථානය ගත්තම ත්‍රිකුණාමලයේ මේ මඩකලපුවේ බැටික්ලෝ කැම්පස් කියන ආයතනයේ. ඊට පස්සේ අපි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය හැදුවා. ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන 40 ගානක් පමණ ත්‍රිවිධ හමුදාව මගින් මේ වෙනකොට පවත්වාගෙන යනවා. එතකොට දැන් අපි මේ නිරෝධායන මධ්‍යස්ථානවලට යවන්න ගත්ත පුද්ගලයන් අපි ඇත්තට පටන් ගත්තේ මේ යවන්න 10 වෙනිදා ඉඳන්. මේ මාර්තු මාසේ 10 වෙනිදා ඉඳන් ඔවුන් එතකොට නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙලා දින 14-24 වෙනිදායින් පස්සේ දැන් පටන් ගත්තා මේ පිරිතට යන්න. එතකොට දැන් ඒ අනුව 1000කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට පිටතට ගිහිල්ලා තියෙනවා. එතකොට ඉදිරියේදී වෙන්නේ අර දින 14ක කාලය සම්පූර්ණ කර අයුරින් ඒ විදියට අර කොටස් කොටස් වගේ, ඒ කියන්නේ බැච් වයිස් අපි ඔවුන්ව නිවස් වලට යවනවා. එතකොට තව දෙයක් තියෙනවා. දැන් මේ නිරෝධායන මධ්‍යස්ථානවලදී අපි හිතමු ඔවුන් සිටිනවා මේ නිරෝධායන මධ්‍යස්ථානයේ එක හෝල් එකක නැත්නම් එක කොටසකට. අපි නිකන් හිතමු එම නිරෝධායන මධ්‍යස්ථානේ එම වෙන් කරපු කොටසේ එක්කෙනෙක්ට යම්කිසි හිටපු කෙනෙක්ට රෝගය වැළඳුණා කියන එක. එතකොට අන්නේ ඒ අවස්ථාවේදී අපි ඒ කට්ටියව අර දින 14න්ම යවන්නේ නැහැ. එතකොට එවැනි අයව අපි දින 14 ගණන් ගන්න පටන් ගන්නවා අර ඒ හිටපු ඔවුන් අතර සිටපු ඒ රෝගය වැළඳුණු පුද්ගලයා අඳුනාගත්ත දිනේ සිට දින 14ක් තමයි ඔවුන් ගණන් ගන්නේ. එතකොට ඔවුන් තව යන්න ඉදිරියට තව කල් තියෙනවා. එතකොට දැන් මේ මේ විදියට මේ අපි ගත්තෙන් පස්සේ අපි ගුවන් තොටුපළෙන් 19 වෙනිදා 20 වෙනිදා විතර වෙනකන් අපි මේ නිරෝධායන මධ්‍යස්ථානට ආපු ගුවන් මගින් යොමු කරා. එතකොට ඉදිරියේදීත් තව එළියට එන්න තියෙනවා. ඒ කියන්නේ පුංචි සඳහනක් මතක් කිරීමක් යලිත් කරනවා. මීට පෙර ආතු අපි විශේෂාංගයකදී මුණ ගැහුණා නියෝජ්‍ය පොලිස්පතිතුමන්. නියෝජ්‍ය පොලිස්පතිතුමන් තරයේ ඔබට සිහිගැන්වීමක් කළා 16 වෙනිදා සිට 19 වෙනිදා දක්වා අතර කාලේ, මාර්තු 16 සිට 19 අතර කාලයේදී ලංකාවට පැමිණි
විදේශ රටවල සිට ලංකාවට පැමිණ අය සිටිනවා නම් හෙට දහවල් වනතෙක් ඔබට ඉඩ ලබා දීලා තියෙනවා. අදාළ ඔබේ ප්‍රදේශයේ අදාළ පොලිසියට කතා කරලා ලියාපදිංචි වීම සඳහා රෙජිස්ටර් වෙන්න. ඒ පණිවුඩයත් ඔබ නොසලකා හරිනවා නම් ඔබට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හෙට දවල් 12 වෙනකන් හෙට දවල් වරුව වෙනකන් කාලය තියෙන බව මතක් කරන්නේ මාර්තු 16 සිට 19 දක්වා අතර කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි පිටරටවල ජීවත්වනු ශ්‍රී ලාංකිකයන්ටයි සහ පිටරට සංචාර සඳහා ගියපු ශ්‍රී ලාංකිකයන්ටයි මේ මතක් කිරීම කරන්නේ. ඔව්. ඒ අතර අපි මේ කතා කරමින් ඉන්නේ COVID-19 නැත්නම් කොරෝනා වෛරසය සහ ඉදිරි කාලය පිළිබඳව. අපි පුංචි විරාමයකට ගිහිල්ලා ඉතාම ඉක්මනින් නැවත මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු. කැමරාව ක්‍රියාත්මක වෙනකොට තියෙන කතාබහ වගේම එය ක්‍රියා විරහිත කරලා තියෙන විවේක කාලයේදී විරාමයේදීත් අපේ තිබුණු කතාබහ හරි වැදගත් නිසා ඒවයිත් වෙච්ච දේවල් අපි ඔබත් එක්ක බෙදා ගන්නයි ලෑස්ති වෙන්නේ. දැන් විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්නේ අපිත් සමග. අපි බොහෝ දේ කොරෝනා ගැන කතා කරා. අද දවසේ විතරක් සීමා වුණු කාරණයක් නෙවෙයි, පහුගිය දවස් ගණනාවම අපි මේ වෙනුවෙන් කාලය අපේ ගුවන් කාලය වෙන් කරා. ඉතින් ඒකෙන් ඔබ යමක් ලබා ගන්නවා නම්, ඔබ දැනුම්වත් වෙනවා නම් ඒ තමයි අපි ගත්ත ඒ වෙහෙසේ ඒ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයේ බවට හැරෙන්නේ. ඉතින් නැවත අපි යොමු වෙන විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපියම් වෛද්‍යතුමාගේ පැත්තට. වෛද්‍යතුමනි, මේ වෙනකොට ලංකාවේ වාර්තා වීම තියෙන්නේ කොරෝනා ආසාදිතයන් විදිහට 122ක ප්‍රමාණයක්. අද හවස වෙද්දි මේක සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට තියෙන්නේ 122යි සහ මරණ දෙකක් වාර්තා වෙනවා. ලංකාවේ තත්ත්වය මෙහෙම වෙනකොට ලෝක තත්ත්වය පිළිබඳව හොයලා බලනකොට 785,777 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. 165,607ක් රෝගය සුව වෙලා තියෙන පිරිස බවට වාර්තා වෙනකොට 37,415 ප්‍රමාණයක් මිය ගිය බව තමයි ලෝකයෙන් වාර්තා වෙන්නේ. මෙහෙම වටපිටාවක දැන් ඔබ කියනවා, දැන් ලංකාවට එන මුකු අපි ආපහු ලංකාවේ 122ක් වාර්තා ඔබ කියනවා නෑ. හැබැයි මේ වාර්තා වෙන ප්‍රමාණය මෙහෙම වුණාට 500ක්, 600ක්, 700ක්, 800ක්, 900ක්, 1000ක් විතර ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් කවුද? මේ කොරෝනා රෝගීන් නෙවෙයි, ආසාදිතයන් නෙවෙයි. හැබැයි ඉන්න පුළුවන් අර රෝගීන්ව ආශ්‍රය කරපු අය බව, ඒක සම්බන්ධතා තියාගත්තා බව වෛද්‍යතුමා කියනවා. ඒ නිසා මේක ටිකක් අපි පැහැදිලි කරගමු. ඔබේ වෘත්තිය, ඔබේ මේ මේ කාරණේ සම්බන්ධ දෙන අත්දැකීම එක්කම අපි මේක බෙදාගමු. ඔව් මයිතන, එක තාම හොඳ ප්‍රශ්නයක්. ආයේ මයිතනින් නැමත ප්‍රශ්නය අහන්න යොමුනෙත් ඒකයි. අපි දැනට දන්න තරමින් රෝහල් ගත වෙලා අපි ස්ථිර කරලා රෝග පරීක්ෂා කරලා ස්ථිර කරලා ඉන්නේ 120 දෙනෙක් තමයි මේ රෝගය වැළඳිලා. නමුත් අපි දන්නවා මේ රෝගීන් ආශ්‍රය කරපු, ළඟින් ආශ්‍රය කරපු කණ්ඩායමක් ඉන්නවා. ඇත්තටම විශේෂ වසංගත රෝග අංශය ඔවුන ඉතාම හොඳින් නිරීක්ෂණය කරනවා. එතකොට නමුත් ඒලා ඔවුන් සමග ඉතාම ළඟින් සම්බන්ධ කරපු අයට මේ රෝගය වැළඳීමේ අවධානම, සෑහෙන අවධානමක් තියෙනවා. ඉතින් මම අර කලිනුත් කිව්වේ මේ රෝගයට නිරාවරණය වුණ සංඛ්‍යාවක් ඉන්නවා, 500ක් 600ක් ඊටත් වැඩි වෙන්න පුළුවන් යම් ප්‍රමාණයක්. එතකොට ඒ අයට අවධානමක් තියෙනවා මේ රෝගය වැළඳීමට අනිත් අයට වැඩිය. මම හිතන්නේ අන්න ඒක තමයි අපි පැහැදිලි කරගත යුත්තේ. ඇත්තටම මේ රජය විශේෂයෙන්ම සෞඛ්‍යංශ විශේෂයෙන්ම කියන්නේ මේ කාලේ ගෙදරටම වෙලා ඉන්න කියලා. මෙන්න මේ අවදානම් අය වෙනත් අයත් එක්ක ගිහිල්ලා වෙන වෙන තැන්වලදී තව තවත් අයට මේක බෝ කිරීමේ අවදානම අඩු කළ යුතු නිසා, ඔන්න ඔය කාරණේ නොසලකා හැරිය නිසා තමයි ගමක් පිටින්ම අපි කියන ලොක්ඩවුන් කරන්න උනේ. ඒ නිසා ඒ තත්ත්වයට ඔබේ ගම පත් කරගන්න එපා. ගම ඒ තත්ත්වයට පත් කරන පුද්ගලයා ඔබ බවට පත් වෙන්නත් එපා. ඒ නිසා තමයි මේ දේවල් මේ තරම් එකම දේ සමහරලාට අපි 7-8 සැරයක් කියනවා නලින්. එහෙම කියන්නත් හේතුව. ඒ වගේම පාරමී, දැන් මේ නොසලකිල්ල හින්දම සමහරවල් මේ වෙනකොට සමහර වාට්ටු අපිට එහෙම නිරෝධායනය කරන්නලා දෙන 14. සමහර හෙදකාරී මණ්ඩල නිරෝධායනය කර. මේ දෙකම මේ සම්පත් දෙකක්. මේගොල්ලන්ගේ වැඩ ගන්න තිබුණා. හැබැයි ඔබේ නොසලකිල්ල හින්ද දැන් ඒ දෙකම තවස් 14ක් වහලා දාන්න වෙලා තියෙන නිසා මේකන වඩා දෙන් හිතන්න. දැන් වෛද්‍ය ආනල් වෙත අපි යමු උනොත් වෛද්‍යතුමනි, දැන් ඔබතුමා නිරෝධායනය පිළිබඳව මේ කොහොම කතා කළා මේක වෙන්න. හැබැයි තාමත් මේ පොලිසියෙන් කියන නීති රීති ක්‍රියාත්මක කරනවා එන්න මේක ලියාපදිංචි වෙන මේක මේ ඔබ විසින් කළ යුත්තේ කියලා කියද්දි තවත් දුරටත් මේකට අනුගත නොවන පිරිසක් ඉන්නවා. නිරෝධායනය වෙන්න අකමැති, ඒක ලියාපදිංචි වෙන්නවත් කැමති නැති පිරිසක් ඉන්නවා. මේ ඇයට මොනවා වෙයිද? දැන් මේගොල්ලන් නිසා නේද මේ සමාජයේ මෙහෙම උනොත් මේ ඉස්සරහට අවදානම් සහගත වෙන්නේ? ඔව්, දැන් ඔය தත්ත්වය හින්දා ඇත්තටම අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේම අර එක පුද්ගලයෙක් හින්දා අර
ගමක් වහන්න සිද්ධ වුණා. එක පුද්ගලයකින්ද සෑහෙන ප්‍රමාණයකට රෝගය පැතිරීමේ විශාල අවදානමට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ සිද්ධ වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි ඔවුන් හරියට නිරෝධායනය වෙලා නැහැ කියන එක. දෙවෙනි කාරණය තමයි සමහර පුද්ගලයන් අපි දැක්කා මේ තමුන් එම තමුන්ට තිබුණ රෝග තත්ත්වය හංගලා මේ වෛද්‍ය ප්‍රතිකාර අරගන්න ගිහිල්ලා තියෙනවා. තමුන්ගේ ගමන් බිමන් විස්තරය කියන්නේ නැතුව තමුන්ගේ මේ කොරෝනා සම්බන්ධ තොරතුරු මුකුත් කියන්නේ නැතුව. ඒ හින්දා තමයි ඇත්තටම අර ඔබ කිව්වා වගේම අපිට මේ වාට්ටු වහන්න සිද්ධ වුණේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දින 14ක නිරෝධායන කාලයකට ලක් වෙන්න සිද්ධ වුණේ මෙන්න මේ වගේ හේතු හින්දා. ඇත්තට ඒ වගේ වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයෝ අපේ සමාජයේ ඉන්නවා. කොච්චර අපි කිව්වත් මේ විදිහට කරන්න කියන එක මේ ඒ වගේ ඉන්නවා. දැන් අපි ගත්තොත් එහෙම අර ඉස්සල කිව්වා වගේ මේ අර 20 වෙනිදා වෙනකන් 19 වෙනිදා වෙනකන් පැමිණේ අය ලියාපදිංචි වෙන්න කියලා කියන්නේ යම්කිසි හේතුවක් ඇතුව ඒම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා. එතකොට දැන් මේ වගේ දේවල් වලට අනුගත වෙන්නේ නැත්නම් අපිට ඊළඟ යම්කිසි පියවරක් තියෙන්න ඕනේ. එතකොට මේ සඳහා නීතිමය මවුන්ට එරෙහිව කටයුතු කරන්න නීතිමය ප්‍රතිපාදන තියෙනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පන්තය යටතේ ප්‍රතිපාදන තියෙනවා. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ප්‍රතිපාදන තියෙනවා. එතකොට මේ එවැනි දේවල් වල ප්‍රතිපාදන තියෙන්නේ යම්කිසි පුද්ගලයෙක් තමුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් යම්කිසි රෝගයක් ව්‍යාප්ත වීම පැතිරීමට කටයුතු කිරීම. එතකොට කෙනෙක් නිරෝධායනය වෙන්නේ නැත්නම් ඔහු නිරෝධායනය මගහරිනවා නම් ඔහු කරන්නේ එම රෝගය පැතිරීමට අනුබල දීමක් සහ කටයුතු කිරීමක්. තව සමහර කට්ටියක් ඉන්නවා තමුන්ට මේ රෝගය මේ තියෙනවයි කියන එක මේ සෑහෙන විශ්වාසයක් තියෙනවා. රෝග ලක්ෂණ ඔක්කොම තියෙනවා. විදේශයෙන් පැමිණි හිස්ට්‍රියක් තියෙනවා. නමුත් තමුන් කෙනෙක් එක්ක රෝගය තිබුණ කෙනෙක් එක්ක කිට්ටු ආශ්‍රයක් තිබුණා. එතකොට එහෙම තමුන්ට රෝගය වැළඳේයයි සෑහෙන විශ්වාසයක් තියෙන පුද්ගලයනොත් දැන දැනම තමුන්ව දැනුවත්වම නිරෝධායනයට ලක් වෙන්නේ නැතුව රෝගයට ප්‍රතිකාර ගන්න නැතුව රෝගය පැතිරීමට කටයුතු කරනවා. එතකොට එම අනුබල දීමක් වෙනවා රෝගය පැතිරීමට. අන්න ඒ වගේ තත්ත්වයේදී මේම රෝගය පැතිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න පුළුවන්. කෙනෙක්ට මේ සම්බන්ධයෙන් මාස 6ක දක්වා වූ කාලයක් සඳහා වූ සිර දඬුවමකට ලක් වෙන්න පුළුවන්. අර අපි ආවොත් එහෙම ඔබ මුලින්ම අහපු ප්‍රශ්නේ මේම වැඩසටහන ප්‍රවේශයක් විදියට නිරෝධායනය කිරීම අර හිරේ දැමීමක් විදියට මේ මිනිස්සු හිතනවායි කියන එක නෑ. ඇත්තට නිරෝධායනය යන එක හිරේ දැමීමක් නෙවෙයි. නමුත් හැබැයි ඔබ නිරෝධායනයට නිසි පරිදි ලක් නොවුනොත් අන්තිමට සිද්ධ වෙන්නේ දින 14ක් නෙවෙයි මාස 6ක් හිරේ යන්න වෙනවා. ඒ හින්දා අපි හැමෝම එක මතක තියාගන්න ඕන අපේ සමාජ වගකීමක් තියෙනවා. සහ මම විශ්වාස කරනවා සමාජ වගකීම පැහැර හරින අයට නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔවුන්ව මාස 6 නෙමෙයි ඊට වැඩිය කාලයක් උනත් හිරේ දාන්න ඕනේ. මොකද අපි මේක පැතිර ගියොත් රටක් කඩාගෙන වැටෙනවා. අපේ සමාජයක් කඩාගෙන වැටෙනවා. ඒ හින්දා ඉදිරියේදී මේ සමාජයට දෙන්න ඕන පණිවිඩය තමයි ඔබ අනුගත වෙන්න රටේ නීතියක් තියෙනවා. අපි පුරවැසියන් වශයෙන් හැමෝම මේ නීතියට අනුගත වෙන්න ඕනේ. කෙනෙක් අනුගත නොවෙනවා නම් ඔබට එරෙහිව එම අංශ මගින් අදාළ අංශ මගින් නීතිමය කටයුතු කිරීම අනිවාර්යයෙන්ම ආරම්භ වෙනවා. අද වැඩසටහන ආරම්භයේදීම අපිත් එක්ක කතා කරන්නේ නීතිඥවරයෙක්. ඊට අනතුරු ඊට පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා දැන් වෛද්‍යවරු දෙපළ. මේ සියලු දෙනා දැන් මේ කණ්ඩායම් තුන ගත්තොත් අයිති වෙන්නේ විෂයපතයන් ත්‍රිත්වයකටනේ. මේ තුන්ගොල්ලම මතු කරපු කාරණේ තමයි නිරෝධායනය නොවී ඉන්නවා නම් ඒක දඬුවම් ලැබිය හැකි දෙයක්. ඒ නිසා කරුණා කරලා විශේෂයෙන් මාර්තු 16-19 කාලේ ලංකාවට පැමිණි කෙනෙක් නම් අදාළ පොලිසියට කතා කරලා ඔබට අදාළ වෙන පොලිසියට කතා කරලා රෙජිස්ටර් වෙන්න ලියාපදිංචි වෙන්න ඒ වගේම ස්වයං නිරෝධායනයකට ලක් වෙන්න. මේ වගේ දේවල් රාශියක් කිව්වා. මේ වට යටත් මේ කියන කරුණු වලට අනුගත වෙමින් මේ තත්ත්වය සමනය කරගන්න මේ කණ්ඩායම් වලට උදව් දෙන්න. නලින්, ඔව් අපි වෙලා බලමුද.
මෙල්වායික ලංකාවේ එක අපිම එක. මේ වගේ කාලයක නලින් අසත්‍ය එනවා සත්‍ය වගේ වැස්වලාගෙන. සත්‍ය එනවා හරියට අසත්‍ය වගේ. ඒ නිසා සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද කියලා හරියට හිතා ගන්නවත් බෑ. ඒක පැහැදිලි කරගන්න ඒ විෂයට අදාළ ප්‍රවීණෙක් ඉන්නවා නම් හරි පහසු. ඒ නිසා හැම අය ඉන්න නිසා අද අපි මේකත් අහලා දැනගමු. මේක මේ වෛරසේ එයා බෝන්ඩ්. එහෙම නැත්නම් මේ වාතය මගින් මේ වායුව හරහා එය පැතිරිය හැකිද තවත් කෙනෙක්ට බෝ විය හැකිද? මේකේ විවිධ මත තිබුණා. මොකද්ද ඔබ කියන්නේ? ඇත්තම ඒකට තාම හොඳම පිළිතුර තමයි අපි සාමාන්‍ය අවස්ථාවලදී ඔබ ඉන්නවා මෙතන මම ඉන්නවා මේ අවස්ථාවේදී මගෙන් මට රෝගේ තියෙනවා නම් මෙම පා වෙලා ගිහිල්ලා ඔබට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක බෝ වෙන්නේ බිනිති මාර්ගයෙන්. ඒ කියන්නේ මං කැස්සොත් මේ මගේ බිනිති මීටරයක් ඉදර තුරට ගිහිල්ලා එක්ක කෙලින්ම ඒ අදාළ එක්කෙනාගේ මූණට නාසයට විවෘත වෙලා එතනින් යන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි පෘෂ්ඨයකට වැදිලා ඒ පෘෂ්ඨේ වෙන එක්කෙනෙක් අල්ලලා අත ගෑවොත් මූණ එතනින් යන්න පුළුවන්, බෝ වෙන්න පුළුවන්. නමුත් සුවිශේෂී අවස්ථා තියෙනවා සමහරලාට වාතයට මේක එකතු වෙන්න පුළුවන්. මම කියන්නම් ඒ මොන වගේ අවස්ථාද කියලා. විශේෂයෙන්ම ගත්තොත් රෝහලක් තුලදී සමහර වෙලාවට අපි රෝගියෙක් මෙවැනි රෝගියෙක් අපි කියනවා ඉන්ටුබේට් කරනවා කියලා. ඒ කියන්නේ අපි නාසයෙන් බටයක් කටින් බටයක් දාලා සමහරට වෙන්ටිලේට් කරන්න අවශ්‍ය වෙන වෙලාවකදී ඒ කරන වැඩපිළිවෙළවල් තියෙනවා. අන්න ඒ වගේ එහෙම නැත්නම් සකයකින් මේක යම්කිසි සෙම අඩන්දාන වගේ අවස්ථාවල් තියෙනවා. අන්න ඒ වගේ සුවිශේෂ අවස්ථාවලදී යම්කිසි ප්‍රමාණයක් දුරකට මේක වාතය හරහා යන්න පුළුවන්. නමුත් ඒක නිසා තමයි ඒ රෝහල්වල ඉන්න අය මේ සම්බන්ධව විශේෂ ඇඳුම් මැදගෙන ඒ විශේෂ මාස් දාගෙන වැඩ කරන්නේ. එවැනි අවස්ථාවල ඒක ඉතාම සුළු අවස්ථාවක්. ඒක සිදුවෙන්නේ රෝහලක් ඇතුලේ. ඒකට තමයි සීරුම අර දැකලා ඇති විශේෂ අපි කියන PPE කියලා ඇඳගෙන ඒවා වැඩ කටයුතු කරන්නේ. එසේ නැතුව මේ සමාජය තුළදී කිසිසේත්ම මේ වාතය හරහා ගිහිල්ලා මේ බිත්තියෙන් එහා පැත්තට ගිහිල්ලා අනික් කාමරයට යන්න එහෙම වෙන්නේ නැහැ. එනිසා ඒ විද්‍යාත්මක පැහැදිලි කිරීම අපි අවබෝධ කරගෙන සිටිමු. නමුත් අර විශේෂ තත්ත්වෙන් පිළිබඳවත් අපි අවබෝධ කරගෙන සිටිමු. අපි නැවත පොඩි අවස්ථාවක් දෙන්න. මේ මගේ අත්දැකීමක් බදා ගන්න. මගේ හොඳම මිතුරියක් ජීවත් වෙනවා. ඇය අවුරුදු 20ක් තිස්සේම ඉතාලියේ ජීවත් වෙන්නේ. ඇයගෙන් අපි ඉතින් දිනපතාම කතා කරනවා. ඇයත් එක්ක මේ 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 දුක්ඛදායක තත්ත්වයේදී ඒ අදහස් සුවමාරු කර ගැනීමක් සිද්ධ වෙනවා. ඇයගෙන් මම අහනවා මෙතරම් මේ වටේම මුළු ගමම ආසාදනයට ලක් වෙලා ඉන්නකොට වැඩි දෙනෙක් මිය ගියා කියලා ආරංචි වෙනකොට මේ බයක් නැතුව ඉන්නවද ඔබ කියලා මං අහනකොට ඇය උත්තර දුන්නා. මට දුන්න උත්තරේ භාර්මි කවුරුත් කොරෝනා ගේ ළඟට ඇවිල්ලා දොරට තට්ටු කරලා ගේ ඇතුළට එන්නේ නැහනේ. මං හිතන්නේ අපිටත් ඒකෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ වගේ තැනක ඉතාලිය වගේ වැඩිම මරණ සංඛ්‍යා වාර්තා වුණු රටකත් බොහෝ අය ගැලවිලා ඉන්නවා. මොකද හරි විදිහට ගෙදර ඇතුළට වෙලා මේ කියන පිළිවෙත් මේ කියන ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුළින් මේකෙන් ගැලවිලා බේරිලා ඉන්න පුළුවන්. ඒ බව තමයි ඔබට යලි යලිත් මතක් කරන්න උත්සාහ. හරි. මම ඇත්තටම අහන්නගේ වෛද්‍ය අනල් මුතුමාගෙන් මේ දැන් අපි විවිධ සංසන්දනය කිරීම මාධ්‍ය වාර්තා පළවෙනවා විවිධ ආයතන හරහා. ඒ වගේම සමාජ මාධ්‍යෙන් අපට එනවා, අන්තර්ජාලයෙන් එනවා. දැන් රෝගීන් වාර්තා වීම, රෝගීන් සුවපත් වීම, රෝගීන් මිය යාම ඔහොම දේවල්. එතකොට ඒක ලෝක තත්ත්වයන් එක සංසන්දනය කරනකොට ඇමරිකාව වෙන්න පුළුවන්, ඉතාලිය වෙන්න පුළුවන්, ජපානය, චීනය, ස්පාඤ්ඤය මේ වගේ රටවල් නේ ගොඩක් මේ වෙලාවෙත් බොහොම තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. මේවත් එක්ක ලංකාව සංසන්දනය කරන ලංකාවේ සැබෑ තත්ත්වය මොකද්ද? ඉදිරි කාලය තුළ මේ කියන දැන් තින වටපිටාවනුව මේක තවදුරටත් ව්‍යාප්ත වීම ඉඩ කඩක් තිබෙනවද? චුට්ටක් අපි කැමති අපේ තත්ත්වය පිළිබඳ අපි සැබෑ අවබෝධයක් ලබා ගන්න. ඔව්. අපි ඇත්තටම මේ අපේ ලෝකයේ තියෙන අනිත් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී අපි විද්‍යානුකූලව බලනකොට අපි එක එක රටට ආවේනික තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම සමහර රටවල් තියෙනවා ඔවුන්ගේ වැඩිහිටි ජනගහනය වැඩි. එතකොට ඒ වැඩිහිටි ජනගහනයක් වැඩි රටවල්වල ඔවුන්ට වැඩිහිටියන්ට මෙම රෝගය වැළඳුනොත් එහෙම සිදුවන මරණ අනුපාතය වැඩි. කුඩා ළමයෙක්ට සිදුවන මරණ අනුපාතය ගොඩක් අඩුයි. එතකොට ඒ ජනගහනයේ තත්ත්වය බලන්න වෙනවා. ඊට අමතරව තියෙන සෞඛ්‍ය පහසුකම් තත්ත්වය බලන්න ඕනේ. සහ විශේෂයෙන්ම මම මේ මෙතෙන්ද කියන්න ඕනේ අපි මේ පබ්ලික් හෙල්ත් එහෙම නැත්නම් ප්‍රජා වෛද්‍ය විෂය එය ගත්තොත් එහෙම ලෝකයේ
තියෙන එම විශේෂ විෂය සම්බන්ධයෙන් ඉතාම හොඳ මේ ප්‍රජා වෛද්‍ය පද්ධතියක් එහෙම නැත්නම් පබ්ලික් හෙල් සිස්ටම් එකක් තියෙන රටක් තමයි මේ ශ්‍රී ලංකාව. එතකොට අපේ ලංකාවේ මේ ප්‍රජා වෛද්‍ය කියන පබ්ලික් හෙල්ත් එක උඩ ඉඳන් ගම් මට්ටමේ පල්ලෙහා ස්තරයට යනකම් යනවා. අපේ ඔබ දැන් දකිනවා ඇති අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ආදී ඔවුන් තමයි මේ මේ මෙහි බිම් මට්ටමේ මේ කටයුතු කරන්නේ. ගෙවල් වලට යන්නේ ඔවුන්, පණිවිඩය දෙනවා, නිරෝධායනය වෙලා තියෙනවද කියලා බලනවා. එතකොට ඒ සිස්ටම් එකක් අපේ ඉතාම හොඳ සිස්ටම් එකක් තියෙනවා. දැන් අපි මේ දේ අපි දකින්නේ යුරෝපයේ තියෙන රටක අපි දකින්නේ. ඔවුන්ට මේ අපිට වැඩිය හොඳ මේ තාක්ෂණය තියෙන්න පුළුවන්, රෝහල් පද්ධතියක් තියෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අවශ්‍ය දේ තමයි මෙම රෝගය වළක්ව ගත්තේ නැත්නම් අපේ ප්‍රජා සෞඛ්‍ය මේ පිළිවෙත් අනුගමනය කරන්නේ නැතුව අන්තිමට මොකද වෙන්නේ? අර රෝහල් වලට දරා ගන්න බැරි තරම් රෝගීන් සංඛ්‍යාවක් එනවා. එතනදී වෙන්නේ දරා ගන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? මරණ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ විශේෂ තත්ත්වයක් අපේ රටේ තියෙනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ අපිට තියෙන මේ තත්ත්වය උපරිමයෙන්ම ප්‍රයෝජනය ගත්තොත් එහෙම මම හිතනවා ඉදිරියේදීත් අපි මේ තත්ත්වය පවත්වාගෙන ගියොත් එහෙම ඉතාලත අද තත්ත්වය පවත්වාගෙන යන්න ඕනේ සහ මහජනතාවය මේකට අනුගත විය යුතුමයි. එය අනුගත වුණේ නැත්නම් අපි මේ කරන කිසි දෙයකින් පළක් වෙන්නේ නැහැ. මේක ඔබේ අතේ තියෙන්නේ, මහජනතාවගේ අතේ තියෙන. අපි සෞඛ්‍ය මේ සේවකයන් වශයෙන් අපි ඔබට දේවල් කියන්න පුළුවන්, මේ දේ කරන්න කියන්න පුළුවන්. නමුත් ඔබ ඒක කරේ නැත්නම් අපිට අර ඉතාලිය එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් ඇමරිකාව වගේ තත්ත්වයට පත් වෙන්න ඉඩකඩ ඕන තරම් තියෙනවා. නමුත් අපි මේ දේ හරියට කරගෙන ගියොත් මේ ඉදිරියට එන කාලෙදී විශේෂයෙන්ම වැදගත් වෙන ඉදිරියට එන කාලයේදී මේ නිවෙස්වලට වී සිට මේ අපි කියන උපදෙස් පැදීම රෝගේ වළක්වා ගැනීම ක්‍රම පිළිපැද්දොත් එහෙම අපිට රටක් විදියට ගොඩ යන්න පුළුවන්. ඔව් වෛද්‍යතුමනි, මේකටම එකතු වෙන්න. මොකද මේ තමයි අවසාන භාගය අපේ වැඩසටහනේ. ඔබත් යම් පණිවුඩයක් යම් උපදෙසක් දෙන්න. ඇත්තෙම මෙතුමා කිව්වා වගේ අපි අද හොඳ තැනක ඉන්නවා පහුගිය අනිකුත් රටවල් සාපේක්ෂව. ඒකට ඇත්තටම හේතු වෙනවා රජය ඉතාම ඉක්මනට ජනාධිපතිතුමා ඇතුළු සියලුම රජය මේකට ඉක්මනින් ක්‍රියාමාර්ග ගත්තා. සෞඛ්‍ය අංශ ඉතාම ඉක්මනින් ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම ආරක්ෂක අංශ මේකට උදව් වුණා. ඒ නිසා අපි ඒ දේ රජයක් හැටියට මම හිතන්නේ සෞඛ්‍ය අංශ හැටියට හුඟක් දේවල් කරා. ඉතින් මම හිතන්නේ මේක ඔබේ වාරයයි. එතකොට ඔබට තියෙන යුතුකම, ඔබට තියෙන වගකීම ඉෂ්ට කරොත් මම හිතන්නේ අපිට මේ තත්ත්වයෙන් අපිට හොඳ තත්ත්වයකට දැනට ඉන්නවා. මේක ක්‍රමක්‍රමයෙන් රෝගයේ වැඩිවීමක් වෙයි. නමුත් ඒක අපිට පාලනය දරා ගන්න පුළුවන් මට්ටමක්. ඒ නිසා අපිට සමාජයක් හැටියට, රටක් හැටියට මේකට මුණ දෙන්න පුළුවන්. හොඳයි, අපි අපේ කතාබහ අවසන් කරන්නෙත් මේ ඔබේ වාරයයි, මේ අපේ වාරයයි ඒ බව මතක් කරමින්. මේ වාරය සමහරලාට ඔබට, මට, අපිට මේ ලෝකයේ වෙනුවෙන් ලැබෙන, මේ පෘථිවිය වෙනුවෙන් ලැබෙන, මේ රට වෙනුවෙන් ලැබෙන, අපි නියෝජනය කරන මේ සමාජ කොටස වෙනුවෙන් ලැබෙන, මේ කුටුම්බය වෙනුවෙන්, ඔබේ පවුල වෙනුවෙන් ලැබෙන අවසාන වාරය විය හැකියි. ඒ නිසා ඒ වාරයෙන් ඥානාන්විතය යොදාගත්තොත් තවත් වාර ඔබට බිහි වෙයි ජීවිතය වෙනස් කරගන්න. ඒ නිසා ඔබට ආරාධනා කරනවා, අපි ජාතික රූපවාහිනිය විදිහට ජාතික වගකීම් ඉටු කරද්දී ඔබේ වගකීම ගෙදරට වෙලා පාඩුවේ තියෙන දෙයක් කාලා බීලා මේ දවස්වල කතා බහ කරගෙන ඔය තියෙන හිතේ දුක්ක දෝමනාසයන් නැති කරගෙන අවුල් තැවුල් වියවුල් සෝදා හැරගෙන ගෙදරට වෙලා ජීවත් වෙන්න, ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. ඒ වෙනුවෙන් සේවා සම්පාදනය, බාන සම්පාදනය, මේට අදාළ ගොඩක් වැඩ කටයුතු පිටින් මේ අදාළ අංශ ඔබට සිදු කර දේ. එහෙම ගැටලුවක් වෙතොත් ඒ ඔබට ලබා දෙන දුරකථනංක වලට කතා කරන්න. ඒත් අපි මතක කරමු. ඒ අතර 1999 නේ 1993 මේ අංකයක් මතකයේ තියාගෙන ඔබට ඕනම අවස්ථාවකදී 24 පැය පුරා මේ වෛද්‍යවරු සූදානම් ඔබට අවශ්‍ය කරන උපදෙස් ලබා දීමට. ඒ නිසා ඕනම වෙලාවක මේ වැඩිහිටියන් දරුවන් සම්බන්ධයෙන්
ඇතිවන ව්‍යාකූල තත්වයන් සම්බන්ධයෙන් අපිට මේ දුරකථන අංකය පාවිච්චි කරන්න පුළුවන්. අර කිව්වාගේ මේක මානව දයාව ප්‍රකාශ කරන්න, මිනිසුන්ගේ සෙනෙහවන්තකම මනුස්සකම පෙන්වන්න හොඳ අවස්ථාවක්. මෙතෙක් කල් ඔබ මේ සමාජයෙන් මොනවත් නොකළයි කියලා හිතුවනම් දැන් ඒ දේ කරන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ පණිවිඩයේ මිනිස්සු අතර අරගෙන යන්න අපි තා පරිස්සම් වෙමු. ඒ පරිස්සම අනාගත ලෝකේ වඩා සතුටුදායක කරගන්න, දරුවන්ගේ ලෝකේ වඩා සතුටුදායක කරගන්න අපට ඉවහල් වෙන බව නොඅනුමානෙම අපි කියමින්ම තමයි දවසේ අපි සමුගන්න. අපි ස්තුතිවන්ත වෙමු අපේ වෛද්‍ය දුරුන් දෙපළටම. විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙන් වෛද්‍යතුමාට වගේම විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල් වෛද්‍යතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයිබන් කියලා සමතනවා. ආයිබන්.